හොඳයි. ඉතින් අයිබෝන් සුබදවසක් වේවා. කෘෂි නිවස් කෘෂි ටොක්ස් අපි අලුතෙන්ම ඔබ වෙනුවෙන් ආරම්භ කළ, ඔබ වෙනුවෙන් තිළන කරන අපේ විශේෂාංගය පොඩ්කාස්ට් විකාශයක් විදිහට තමයි අප මේක ඔබට තිළන කරන්නේ. ඉතින් අද දවසේ අපි හිතුවා මේ පොඩ්කාස්ට් විකාශය තුළින් ඇග්‍රි බිස්නස් එකක්, කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඔබට මඟ පෙන්වීමක් සිදු කරන්න. මුලින්ම දැනගන්න ඕන කෘෂි ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒ වගේම මේ කාල සීමාව තුළදී කෘෂි ව්‍යාපාරයකට එකතු වීමේ වැදගත්කම මොකද්ද කියලා අපි අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ පිළිබඳව තමයි මුලින්ම තරතුර ඉදිරිපත් කරන්න. ඒ වෙනුවෙන් අපි අද දවසේ සුවිශේෂී සම්පත්දායකත්වයක් සම්බන්ධ කරගෙන ඔහුගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම නිසාන් තරුණතිලක, කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථා බහුලාංශයට අනුබද්ධව පවතිනවා කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය. ඒ අංශයේ අතිරේක අධ්‍යක්ෂක සේවය කරනවා. ලාභ ආර්මණය පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා, ඒ වගේම මිනිස් සෝමනා සපුරාලීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ තැපීම, ඒ හා සම්බන්ධ සේවාවන් නිෂ්පාදනය කිරීම, බෙදාහරීම, අලෙවිය හා සම්බන්ධ සියලුම කටයුතු අපිට ව්‍යාපාරයක් විදිහට අපි ගන්නවා. ඒ වගේම කෘෂිකර්මය හා ආශ්‍රිත ව්‍යාපාර සියල්ලම අපිට කෘෂි ව්‍යාපාර විදිහට ගන්න පුළුවන්. එතකොට භෝග නිෂ්පාදනය වෙන්න පුළුවන්, ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන්, ඒ වගේම සත්ව නිෂ්පාදනය සම්බන්ධ වෙන්න පුළුවන්, ආහාර නොවන අවස්ථා වෙන්නත් පුළුවන්. ආහාර නිෂ්පාදනය තියෙනවා. ඒ වගේම කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන වගා කරන ඒවත් ඇතුළත් වෙනවා. ඒ වගේ තමයි ඒ කෘෂි නිෂ්පාදනයකින් සම්බන්ධව විශේෂයෙන්ම විවිධ ව්‍යාපාරයන් තියෙනවා. මේව ගත්තාම භෝග වගාව සම්බන්ධව, ඒ වගේම කෘෂි දෙවුන් සැපීම, ඒ වගේම කෘෂි දෙවුන් නිෂ්පාදනය, අගීකතු කිරීම, ඒ වගේම සැකසු ආහාර වෙන්න පුළුවන්, ඒ වගේම අලෙවිය හා බෙදා හැරීම සම්බන්ධ කටයුතු, ඒ වගේම සේවා සැපීම වගේ විවිධ ක්ෂේත්‍ර තියෙනවා. කෘෂි ව්‍යාපාරයත්තේ ව්‍යාපාර ජාලයක් තියෙනවා. මතකයි දැන් පහුගිය වකවානුව තුළ අපි දීපු අභියෝග, විශේෂයෙන්ම අපිට කොවිඩ් තර්ජනය ආවා, ඒත් එක්කම ආර්ථික අර්බුදයක් ආවා. මේ වැනි අවස්ථාවදී විශේෂයෙන්ම අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ, ඒ වගේම සේවා ක්ෂේත්‍රයේ කඩාවැටීමක් වුණා. ඒ වගේම පසුබෑමක් ඇති වුණා. ආශ්‍රිත රැකියා කරපු ගොඩක් අයට රැකියා හිමුණා. මේ වගේ පසුබෑමක් ඇති වුණා. ඒ වගේම තමයි ඒ රැකියා වලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්නේ වර්තමානයේ පවතින මේ ආර්ථික තත්ත්වයත් එක්ක. අර්බුද තියෙන කාලේ වුණත් අපි දැක්කා විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක ඉතාමත් සුබදායක ලක්ෂණ. ඒ නිසා විකල්පයක් විදිහට ඇත්තනම කෘෂිකර්මයේ ක්ෂේත්‍රයේ තෝරාගෙන ඉතාමත් සුදුසු බව මට කියන්න පුළුවන්. විශේෂයෙන්ම නිවැරදි සැලසුමක් යනුව තාක්ෂණය තුළින් ඉහළ ආදායමක් උපයන්න පුළුවන් විදිහට මේ ක්ෂේත්‍රයේ තෝරාගන්න පුළුවන් නවක ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට. හරි, ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ නිශාන්ත අරුණතිලක මහත්මිය තමයි ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළේ. ඊළඟට දැන් ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි, මොනවද මේ කාල සීමාව තුළදී දැන් ඇග්‍රි බිස්නස් එකක් කරනවා නම් ඒ සඳහා සුදුසු විභවයක් තියෙන ශ්‍රේෂ්ඨ තෝරගන්න ඕන. ඉතින් අපි ඊළඟට අන්න ඒ පිළිබඳවත් තොරතුරු විමසීමක් කළා. මොනවද මේ කාල සීමාවේදී පටන් ගන්නවා නම් පටන් ගන්න හොඳම කෘෂි ව්‍යාපාරික අවස්ථා කියලා අපි අහලා බලමු. විශේෂයෙන්ම කෘෂිකර්ම නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා, ඒ වගේම යෙදවුම් සැපීම සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා සහ ඒ වගේම තමයි කෘෂි සේවා සැපීම සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා විදිහට අවස්ථා තුනකට මේක බෙදලා දක්වන්න පුළුවන්. මුලින්ම බැලුවොත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා විදිහට ගත්තොත් භෝග වර්ග වගා කිරීම සම්බන්ධයෙන් නාගරික කෘෂිකර්ම දෙන්න පුළුවන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන වගා කරන්න අවශ්‍ය ප්‍රමාණය තරම් ඉඩම් නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දේශගුණයේ තියෙන අහිතක බලපෑම් වලින් ගොඩක් මේ සාමාන්‍ය ක්ෂේත්‍රයේ වගා කරන වගාවන් විනාශ වෙනවා, තර්ජනයට ලක් වෙනවා. ඒ නිසා ඇත්තටම හරිතාගාර තුළ භෝග වගාව කරන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ තාක්ෂණයක් කියලා තේ වසර පුරා භෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. ගොඩක් වටිනාකමක් තියෙන භෝග වර්ග විශේෂයෙන්ම තක්කලි වෙන්න පුළුවන්, මෙල් පෙප වගේ භෝගයක් වෙන්න පුළුවන්, මාළු මිනිස් වගේ භෝගයක් වෙන්න පුළුවන්. මේ ඕනෑ භෝගයක් හරිතාගාරය ඇතුළ වගා කරන්න පුළුවන් ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයක වසර පුරා අඛණ්ඩව නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම වසර පුරාම අඛණ්ඩව සැපයීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බිම්මල් වගාව හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. විශේෂයෙන් බිම්මල් වගාව ගත්තාම මේක ඉතාමත් කුඩා ඉඩ ප්‍රමාණයක වගා කරන්න පුළුවන් සාර්ථකව. මේක ඇත්තටම කාන්තාවට ඉතාමත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවක්. සුළු යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ, සුළු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ. ඒ ශ්‍රමය භාවිත කරලා කාන්තාවකට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් බිම්මල් වගාව හොඳ ව්‍යාපාරයක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. ඒ වගේම තරුණයෙකුට ගත්තොත් විශේෂයෙන්ම නීමැසි පාලනය වගේ දේවල් ඉතාමත් හොඳින් කරන්න පුළුවන් ව්‍යාපාර භෝග වගාව කරන ගොවි මහත්තෙක් ඉන්නවා නම් එයාට නීමැසි පාලනය කරන්න පුළුවන් අමතර ආදායමක් විදිහට තමන්ගේ ගොවි ක්ෂේත්‍රයේදී අනිකුත් භෝග වල අස්සන්න වැඩි වෙනකොත් වෙනවා නීමැසි පාලනයත් එක්ක වගා කිරීම කෘෂිකර්මාන්තය කරනවා නම්. ඒ වගේ තමයි බීජ නිෂ්පාදනය ගත්තොත් බීජ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. බීජ නිෂ්පාදනය මගින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒක වී බීජ වෙන්න පුළුවන්, එළවලු බීජ වෙන්න පුළුවන්. බීජ නිෂ්පාදනය ඉතාමත් හොඳ භවයක් තියෙන ක්ෂේත්‍රයක්. ඒ වගේම තමයි වාණිජ පළතුරු වගා වෙන්න පුළුවන්, ඒ වගේම එළවලු වගාව. මේවා වාණිජ වශයෙන් වගාව තාමත් සාර්ථක කරන්න පුළුවන් තරුණ පරම්පරාවට අලුත්
තාක්ෂණය යොදාගෙන ඒගොල්ලන්ට වගා කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම සැකසූ කෘෂි නිෂ්පාදන සම්බන්ධව තියෙනවා ගොඩාක් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම එළවලු පළතුරු සම්බන්ධව සැකසීම් ගොඩාක් තියෙනවා. ජෑම් කෝඩියල් වගේ දේවල්, ඒ වගේම විජලනය කරන එළවලු පළතුරු වගේ දේවල් ගොඩාක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මොකද මේවා සඳහා විශාල අපනෙ ඉල්ලුමකුත් තියෙනවා. අපිට ඒවා සැපයීම කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් අපි කරන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධ සියලුම තාක්ෂණය කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. අපිට මේ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම යෙදවුම් සැපයීම සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා විදිහට ගත්තොත් ඇත්තටම බීජ සැපයලා අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම පොහොර, කාබනික පොහොර වෙන්න පුළුවන්, රසායනික පොහොර වෙන්න පුළුවන්. මේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පැල තමන් නිෂ්පාදනය, එතෙන්දි විශේෂයෙන්ම පහසුවෙන් විසිතුරු පැල නිෂ්පාදනය, ඒ වගේම එළවලු පැල නිෂ්පාදනය, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ තරුණ පරම්පරාව ලොකු ප්‍රවණතාවක් වෙන යන්ත්‍ර සූත්‍ර සමග අලුත් තාක්ෂණය සමගා කරන්න, එතෙන්දි යන්ත්‍ර උපකරණ අලෙවි, ඒ වගේම යන්ත්‍ර උපකරණ නිෂ්පාදනය සම්බන්ධ ගොඩාක් ව්‍යාපාරික අවස්ථාවන් තියෙනවා. ඒ වගේම කෘෂි සේවා සම්බන්ධ ව්‍යාපාරික අවස්ථා විදිහට ගත්තොත් විශේෂයෙන්ම යෙදවුම් වෙන්න පුළුවන්. මේ දේවල් ප්‍රවාහන සම්බන්ධ විවිධ ව්‍යාපාරික අවස්ථා තියෙනවා. ඒ වගේම ඒවා එකතු කිරීම, ගබඩා කිරීම, ඒ වගේම කෘෂි සංචාරක අවස්ථාව, අපි ඔය ටුවර්ෂම් කියලා කියන්නේ, ඒ වගේ කෘෂි සංචාරක සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල දැනට තරුණ පරම්පරාව යොමු වෙලා ඉන්නවා. ප්‍රශ්නයක් තියෙනවා පළතුරු වගාවන් කාට නිවැරදිව ඒක නඩත්තු කරගන්න කප්පාදු කිරීම වගේ දේවල් කරගන්න ගොඩක් අය හරියට ඒ තාක්ෂණය දන්නේ. නමුත් ඒ දේවල් හරියට පුහුණු වෙච්චි කණ්ඩායමට පුළුවන් මේ වගේ දේවල් යම්කිසි මිලක් තීරණය කරලා කප්පාදු කරන්න. ඒ වගේම දීර්ඝසිරීම වගේ දේවල්, ඒ වගේ දැන් ඔය ඩ්‍රෝන වගේ තාක්ෂණ අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මේ වගේ විවිධ සේවා සම්බන්ධව ගොඩක් අපිට ව්‍යාපාරික අවස්ථා උදා කරගන්න පුළුවන්. හරි, ඊළඟට අපි දකින්න මේ ලොකුම ගැටලුවක් තමයි කෘෂි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඒක ඕනෑම බිස්නස් එකක් වෙන්න පුළුවන්. ආරම්භ කරනවා, හැබැයි ටික කාලයක් යද්දී මේක කඩාගෙන වැටෙනවා. අවුරුද්දකට පස්සේ ආයේ බැලුවොත් එහෙම ව්‍යාපාරයක් නැහැ. ඒක නිසා මේ වගේ ඇග්‍රි බිස්නස් එකක්, කෘෂි ව්‍යාපාරයක් ඔබ ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම සැලසුම් කරලා වෙළඳපොළ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන මේ වැඩේ ආරම්භ කරන්න ඕන. ඒක නිසා අපි අහුවා ඇග්‍රි බිස්නස් එකක් ආරම්භ කරන්න කලින් විශේෂයෙන්ම මොනවද වැදගත් වෙන්නේ, ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. දේශගුණ පරිහසත් එක්ක වැස්ස වෙන්න පුළුවන්, ගම්මතුර වෙන්න පුළුවන්, නියගි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් බාහිර සාධක වලින් වනසත් හානි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් ගොඩක් අවධානම තියෙන ක්ෂේත්‍රයක් තමයි කෘෂි ව්‍යාපාරය ගත්තා. නමුත් මේක මේ අවධානම අපි හොඳින් කළමනාකරණය කරගත්තොත් ඉහළ ලාභයක් ගන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් ඇත්තටම කෘෂි ව්‍යාපාරය කියන්නේ. ඒ නිසා ඇත්තටම අපි මනා සැලැස්මක් හදන්න ඕනේ. ඒ සැලැස්මකට අනුව ව්‍යාපාරය ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. කොහොමද මේක පවත්වාගෙන යන්නේ? ඒ සියල්ල අපි සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම තමයි කෘෂි වෙළඳපොළ සම්බන්ධ විශේෂයෙන්ම මනා අවබෝධයක් පවත්වා ගන්න මේ පාරිභෝගිකය සම්බන්ධව කාටද අපි මේවා අලෙවි කරන්නේ, එයා මොන වගේ ගුණාත්මයක්ද බලාපොරොත්තු වෙන්නේ, මොකද්ද ප්‍රමාණය, මොනවද එයාගේ අවස්ථා, මේ සම්බන්ධ හොඳින් අවබෝධයක් පවත්වා ගන්න ඕනේ. ඒ නිසා ඇත්තටම අපි වෙළඳපොළ සමීක්ෂණයක් කරන එක ඉතාමත් වැදගත්. සුළුවෙන් හරි කමන්නේ අපි වෙළඳපොළ සමීක්ෂණයක් කරලා බලන්න ඕනේ තමන් නිෂ්පාදනය කරන රුසි නිෂ්පාදනය වෙන්න පුළුවන්, මේ රුසි ව්‍යාපාරයේ අපි අවසාන නිෂ්පාදනය විදිහට අපි අලෙවි කරන ද්‍රව්‍ය සේවා වෙන්න පුළුවන්, ඒවා පරිභෝජන රටාව, ඒ දේවල් දැනගත්තොත් අපිට පාරිභෝගිකයාට ගැළපෙන විදිහට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේ නිෂ්පාදන වෙළඳ ජාලය තුළ ගොඩාක් ඉන්නවා, අතරමැදි වෙළඳ මහතුන් ඉන්නවා, අලෙවි කරන අය ඉන්නවා, ප්‍රවාහනය කරන අය ඉන්නවා. ඒගොල්ලෝ සමග සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අවස්ථාව ගැනත් අපි තමත් සලකා බලන්න ඕනේ. ගැළපෙන විදිහට අපි මේ කෘෂි නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, අපි දෙවන් සැපීමක් වෙන්න පුළුවන්, සේවා සැපීමක් වෙන්න පුළුවන්. මේ දේවල් කරගත්තොත් අපිට ඉතාම සාර්ථකව කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිවැරදි ආදායම් වියදම් තක්සේරුවක් කරන්න ඕනේ. එහෙම නැතුනත් අපි ඇත්තටම වර්තමානයේ අධික මිලක් තියෙන සමහර භාණ්ඩ උදාහරණ දෙකක් ගත්තා. අපි ලොකු ලුණු, ලොකු ලුණු පහු දවසට ගත්තාම ඇත්තටම පියල 800 වගේ ලොකු මිලකට ගියා. නමුත් අපි දැනට තියෙන මිල, මේ මිල අපි වගා කළොත් මේ මිලටම අලෙවි කරන්න ඕනේ කියන මතය හිතියොත් ඇත්තටම අපිට ප්‍රශ්නයක් වෙනවා. නමුත් අපි අපේ නිෂ්පාදන වියදම කොච්චරද අපි ගණන් හදන්න ඕනේ, අපි මේ වාර්තා පවත්වා ගන්න නිෂ්පාදන වියදම ගණනය කරලා අපිට ලාභය කොච්චරක් තියෙනවද, ඒ දෙක ආවරණය කරගන්න පුළුවන් විදිහට අපි නිෂ්පාදනයේ අවසාන මිල තීරණය කළා නම් අපිට ඇත්තටම ඉතාම සාර්ථකව මේ වෙළඳපොළ ජය ගන්න පුළුවන්. මේ කෘෂි ව්‍යාපාර සාර්ථක පවත්වා ගැනීම මගින්. හරි, ඉතින් බොහොමත්ම ස්තුතියි අතරේ අධ්‍යක්ෂතුමාට. අපිට මේ පිළිබඳව තොරතුරු, බොහොමත්ම වැදගත් වටිනා තොරතුරු ඇග්‍රි බිස්නස් එකක් ආරම්භ කරන්න ඒ සඳහා මඟ පෙන්වීම කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොඳම තෝතැන්න තමයි කෘෂි ව්‍යාපාර සංවර්ධනංශය. ඉතින් ඔබට කෘෂි ව්‍යාපාර සංවර්ධනංශයේත් මඟ පෙන්වීම අරගෙන මේ වගේ කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවස්ථාව තියෙනවා. එසේනම් පොළන්තරම් වීඩියෝ ෂෙයා කරන්න තවත් පිරිසකට
මේ දැනුම ලබා දෙන්න කටයුතු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමින් අද දවසේ කෘෂි නිවුස් අපි අලුතෙන්ම ආරම්භ කළ කෘෂි නිවුස් පොඩ්කාස්ට් විකාශය අද දවසේ සමාප්ත කරනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුනාට. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුභම සුභ නිරෝගී වාසනාවන්ත දවසක් වේවා කියලා.